වාහනානනය කියන්නේ අපේ විශේෂම අපේ විදේශ සංචිතවලට ඉතා ඍජුව බලපාන කාරණාවක්. අපි ඉදිරි වැඩසටහන් සම්බන්ධව කරුණු ඉදිරිපත් කිරීමේදී IMF එකට ඉදිරිපත් කරා අපි කොහොමද වාහන ආනයන සීමාවන් ලිහිල් කරන අපේ මාර්ග සිතියම රෝඩ් මැප් එක මොකක්ද කියන එක. අපි කිව්වා ආකාරයටම අපි බලාපොරොත්තු වෙනවා මේ නිශ්චිත කාල සීමාවක් තුළ පොදු වාහන වලින් පටන් අරගෙන පොදු ප්‍රවාහන සඳහා ඉන්පසුව පොදු ප්‍රවාහන සඳහා ආදේශන වන වාහන මොටර්සයිකල් ආදී ඊට පස්සේ පෞද්ගලික වාහන මේ ආදී ක්‍රමවේදයක් තුළ මේ ලිහිල් කිරීම කරන්න මුදල් අමාත්‍යංශය ඊයේ දිනේ විශේෂ කමිටුවක් පත් කරා. ඒ කමිටුවට වාහන ආනයනය කිරීමේ බලපෑම් ඇති වන සියලු අංශයන්ගෙන් සමාජිකව පත් කරා. මොකද අපි අනාගතයේ බලාපොරොත්තු වෙනවා මේක අපේ රාජ්‍ය ආදායමට මේක ගලපගන්නේ. අනිත් පැත්තෙන් පරිසරයට අපේ ලොකු වමනාවක් තියෙනවා. ඉදිරියේදී වැඩි වැඩියෙන් ගෙන්වන වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ විශේෂයෙන්ම මේ විදුලෙන් ක්‍රියා කරන වාහනයක් බවට පත් කරනවා. ඔබතුමාට මේ කාලවකවානුව සඳහන් කරන්න පුළුවන් මේක අහවල් කාර්තුවේ අහවල් වාහන මේ අවුරුදු 3 වෙනි කාර්තුව වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම පොදු මගී ප්‍රවාහනය සඳහා වූ වාහන පිළිබඳ යම්කිසි ලිහිල් කිරීමක් කරන්න. එතනින් ආරම්භ කරලා අපි යනවා ඉස්සරහට.